මේ ගායනාවට අප ස්තුතිවන්ත වන්නේ මේ ගායනාව තුළ විශේෂතා බොහොමයක් අපට අත්දකින්න තිබෙච්ච නිසායි. හිතවතුනි සමහර විට රූපවාහිනී නාලිකා හරහා මේ මදු නර්තන ගායනා දැක පුරුදු ඔබ සිතන්නට ඇති ඒ පෙර පටිගත කිරීමක් මෙලෙස ඉදිරිපත් වූ ආය කියා නැහැ. ඒ ගායක ඒ ශිල්පීන් තිදෙන ගායනා කලේ සජීවී ලෙසවයි ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ වාද්‍ය වෘන්දය මේ වෘත්තීය වාද්‍ය වෘන්දය ඊටාම සජීවී ලෙස වාදනය කරද්දී ඔවුන් මේ නව්‍ය ගායනාව ගායනා කළා. මේ උළෙල ආරම්භයේදී තවත් තිදෙනෙක් එලෙස නව්‍ය ගායනාවක් ගායනා කළා ඔබට මතක ඇති. මේ තරගය පෙර ගායනාවන් අනුගායනා කිරීමට අමතරව නව ගායනාවන් ඉදිරිපත් කිරීම දක්වා වර්ධනය කරන්නට කරුසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යතුමන් ලේකම්තුමන් අධ්‍යක්ෂවරුන් උත්සුක වී තිබෙනවා. පෙර ගායනාව රචනා කළේ බන්දුල නානාකාර වසම්. මේ ගායනාව රචනා කළේ නිමල් පෙරේරා. මේ ගායනාවන් දෙකම සංගීතවත් කළේ සහ සංගීත අධ්‍යක්ෂණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. හොඳයි. ඒ පණිවිඩක් සමග දැන් අප ගොඩනැගෙනවා කවිතා 2012 අවසාන මහා තරඟයේ කූට ප්‍රාප්තියට කුළු ගැන්වීමට උත්කර්ෂයට. ඒ සඳහා අප මුලින්ම ආරාධනා කොට සිටිනවා අවසාන තරඟය සඳහා නිර්දේශ වී සිටින ගායනා ශිල්පීන් සහ නර්තන ශිල්පීන් ඒ සියලුම දෙනා මේ මොහොතේ සජීවී ලෙස ඔබ ඉදිරිපිට ගායනා පවත්වා නර්තන පවත්වා සිටිනවා. ඔවුන්ට අප ආරාධනා කරනවා මේ පීඨිකාවට එන්න යයි අවසාන ප්‍රතිඵලය තව සුළු මොහොතකින් මා අතපත් වන්නට නියමිතයි. ඔවුන් වේදිකාවට පැමිණෙන තුරු මම කැමැති ආරාධනා කරන්නට මේ තරඟයේ සඳහා අවසාන කුළු ගැන්වීමේ සම්මාන ප්‍රදානය වෙනුවෙන් ඒ සඳහා මේ මහා මංගල්‍යයේ කථානායකයන් වන ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය SD දිසානායක මැතිඳුන්ට අප ගෞරවයෙන් ආරාධනා කොට සිටින අතර එතුමන් කැඳවායම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා කුසලතා වර්ධනාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ගුණවර්ධනයන්ට ආරාධනා කරනවා. එතුමන්ලා බොහොම සතුටු සිතින් මේ පැමිණෙන්නේ මහා කර්තව්‍යයක අවසානය දකින්නට කුළු ගැන්වීම දකින්නට කැමති නිසායි. ගරු අමාත්‍යතුමනි වැඩසටහනේ සඳහන් වීනෝ තිබුණත් ඔබතුමන්ගේ ප්‍රීතිදායක මුහුණ දකින විට මට හිතෙනවා කිසියම් වචනයක් ඔබතුමන්ගෙන් කියව ගත්තොත් හොඳයි කියලා. ප්‍රධාන කාරණාව වන්නේ මේ ව්‍යාපෘතිය බිහි කරන්නට ඔබතුමන් බොහොම දුක් මහන්සි වුණා. ඔබතුමන්ට මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් සුනිල් ගුණවර්ධන මැතිඳුන් බොහෝ උදව් දුන්නාට ඔබතුමන් තමයි මේ සංකල්පයේ නිර්මාතෘ. ඒ නිසා ඔබතුමන් තමයි මේ මොහොතේ මේ උළෙලේ පවත්වන එකම කතාව පවත්වන්නට ඉන්න එකම සුදුසු ඇතනත්තා. ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය SB දිසානායක මැතිඳුනි ඔබේ හඬ අවදි කරන්නට අවසරයි. මේ වෙනකොට මෙතනින් පිටත් වූ ගියත් මම කැමති අතිගරු ජනාධිපතිතුමනි කියලා ආමන්ත්‍රණය කරන්න. අතිගරු ජනාධිපතිතුමනි පැමිණ සිටින අපේ සහෝදර මැති ඇමතිවරුනි අමාත්‍යාංශ ලේකම්වරුනි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ගරු සභාපතිනියනි සියලුම උපකුලපතිවරුන්ගෙන් අවසරයි ආචාර්ය මහාචාර්යවරුනි දෙමව්පියනි ආදරණීය සරසවි දරුවනි සම්භාවනීය මිත්‍රවරුනි අපේ ජනාධිපතිතුමා එතුමාගේ මැතිවරණ ප්‍රකාශය එතුමාගේ දැක්ම යටතේ අපට ලියලා කියලා දුන්නේ සිතිජයට ඉහළින් ලෝකේ බලන්න පුළුවන් තරුවන් විශ්වවිද්‍යාලයෙන් බිහි කරන්න කියලා. මේක ඉතාම සරලව කෙටිව අපි අර්ථ දක්වතොත් මෑත කාලයේ විශ්වවිද්‍යාලවලින් බිහිවෙච්ච දරුවන්ට වඩා ගැඹුරු ඊට වඩා තීක්ෂණ ඊට වඩා ඉහළ මනසකින් යුක්ත
විද්‍යාර්ථීන් බිහි කරගන්න අවශ්‍ය පසුබිම විශ්වවිද්‍යාල තුලත් විශ්වවිද්‍යාල දරුවන් තුලත් ඇති කිරීම අපගේ පරමාර්ථය ලෙස අපි ගත්තා. ඒ අනුව අපි හිතුවා මේ දරුවෝට ධනාත්මක සිතුවිලි සහ නායකත්ව හැකියා මේ දරුවෝ තුල වර්ධනය කරන්න ඕන කියලා. ඒ සඳහා අපට මහ විශාල මුදලක් ජනාධිපතිතුමාගෙන් ලැබුණා. ඊළඟට ජනාධිපතිතුමාගේ මේ වචනම එක හා අපි තේරුම් ගිහිල්ලා තිබ්බ දේ තමයි මේ දරුව මොන විෂයන් කරා මොන විෂය ධාරාවන්ගේ පීඨයන්ගේ අධ්‍යාපනය ලැබුවත් ඊට එහා ගිය තවත් සැඟවිච්ච සහජ කුසලතා හා දක්ෂතාවයන් මේ අපේ සරසවි දරුව තුළ තියෙනවා කියන එක. එයිසයි දරුවන් ඒවා පෙන්වන්න කැමති. ඒවා හරහා ඒ දරුවෝ කැපී පෙනෙන්නට කැමති. ඒ දරුවෝගේ නම් රූපවාහිනියෙන් ප්‍රකාශන වෙනවට ඒ රූප දකින්නට කැමති. ඒ දරුවන්ට මෙතෙක් කාලයක් ඒ අවස්ථාව තිබ්බේ ඇමතිතුමාගේ පඹේ පිච්චීම සහ විශාල පෙළපාලියෑම හරහා විශාල විරෝධයක් වෛරයක් ප්‍රකාශයට පත් කිරීම හරහා පත්තරවල රූපහණිය වැටෙන්න පුළුවන්. ඒකත් හොඳ එකක් තමයි. අපිත් ඒ කාලේ එහෙම කරා. හැබැයි අපි හිතුවේ මේ දරුවන්ගේ මහා සැඟවුණු කුසලතා මතු කරලා රටට පෙන්වන්න පුළුවන් නම් ඒ හරහා මේ දරුවන්ට තමුන්ගේ හැකියා ප්‍රදර්ශනය කරගන්න පුළුවන් නම් මේ දරුවන් මෙතෙක් බිහි වුණු දරුවන්ට වඩා ඉහළ තැනක මනසකින් හා දැක්මකින් ගැඹුරකින් යුතු දරුවන් ලෙස විශ්වවිද්‍යාලයෙන් එළියට ගන්න පුළුවන් කියලා. මේ වැඩේ අපි ඇත්තටම බාර දුන්නේ අපේ මහාචාර්ය සුනිල් ආරිරත්න මැතිතුමාට. ඒ නිසා මේකේ ගෞරවය එතුමා සමග එකතු වෙච්ච අපේ මහාචාර්ය මවුනගුරු තුමාට, බුද්ධදාස ගලප්පත්තිය අපේ ආදරණීය කලාකරුවාට, පරාක්‍රම නිර්යල්ල මැතිතුමාට, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මැතිතුමාට, ආචාර්ය රෝහණ වීරසිංහ මැතිතුමාට, මහාචාර්ය කළුආරච්චි මැතිතුමාට, අපේ ආදරණීය ජයන්ත චන්ද්‍රසිරි මැතිතුමාට, එච්.එස්. සරත් මැතිතුමාට, එවැගේම අපේ මාධ්‍යවේදී අපේ නිව්ටන් ගුණරත්න මැතිතුමාට, ලාල් හැගොඩ මැතිතුමාට සහ මේ සියල්ල එක මාස 7-8ක් දිවාරෑ නිදිමරාගෙන දඟලපු මේ සුනිල් ගුණවර්ධන මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායමට. එනිසා ඇත්තටම මේ පිරිස මහාචාර්ය සුනිල් ආරත්න මැතිතුමා එක හිතුව මේ විනිශ්චයකාර මණ්ඩලය මේ සියලු දෙනාම මහා විශාල කාලයේ කැපකිරීමක් කරා. මහා විශාල ධන පරිත්‍යාගයක් මේ වෙනුවෙන් කරා කියලා අපි විශ්වාස කරනවා. එසම මේ අයගේ කැපකිරීමේ මහන්සිය රෝහණ වීරසිංහයන් පරාක්‍රම නිර්යාණ මේ සියලු දෙනා මම කිව්ව අය රෑ දවල් නිදි මරාගෙන මේ වැඩේ දැන් මාස 7-8ක් ඇද්දා. හැබැයි ඒ හරහා අපේ දරුවන්ගේ මේ මහා සැඟවුණු කුසලතා මතු කරගන්න පුළුවන් වුණා කියලා මා හිතනවා. ජැක්සන් ඇන්තනීලා විශ්වවිද්‍යාලයෙන් මතු වුණේ ඇඟේ හයියට හා හිතේ හයියට. එතුමන්ලාට එහෙම නැගිටින්න අත දෙන්න මතු කරන්න ඒවා ඒ දක්ෂතා උඩට මතු කරලා ගන්න අද එතුමා අපි සිරටෝම ඉතිහාසය කියලා දෙනවා. හැබැයි එතුමා විශ්වවිද්‍යාලයේදී ඉතිහාසය ඉගෙන ගත්තේ නැහැ කියලා මං හිතන්නේ. ඒවා අති දුර්ලභ නිෂ්පාදන අපේ රටේ. ඒක අපට වාසනාවක්. හැබැයි අපේ දරුවන්ට පුංචි අවස්ථාවක් දුන්නොත් මම මේ චිත්‍ර බලාගෙන එනකොට ඒ දරුවා මෙතනට දැන් ආවා. මේ තරඟයේ පළවෙනි තැන ලැබි ඉංජිනේරු ශිෂ්‍යෙක්. ඒ චිත්‍රයේ ඒ කුරුල්ලගේ චිත්‍රයත් මේ රූපරාමුවල දැන් ගියා. ඉතින් ඒ දරුවාගේ ඒ මහා දක්ෂතාවය වෛද්‍ය ශිෂ්‍යෙක් මෙතන දිනුවා මම දැක්කා.
නටලා හෝ ගයලා හරි. ඉතින් ඒවා ඒවා අපිට මේ දරුවන් අතරින් මතු කරලා ගන්න ලැබිච්ච එක. ඒ දරුවන්ට ඒවා රටට පෙන්වන්න පුළුවන් වෙච්ච එක මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන අපි හිතන විදිහට මෑත අවුරුදු 30-40 වසර තුල මම දකින්න විශේෂයෙන් 80 දශකයෙන් පස්සේ විශ්වවිද්‍යාල තුල කඩාවැටීමක් තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල තුලින් බිහි වෙච්ච මහා දාර්ශනිකයෝ මහා නිර්මාණ මහා කලා සම්ප්‍රදාය මහා භාෂා සම්ප්‍රදාය මහා ව්‍යාකරණ සම්ප්‍රදාය අපේ භාෂාවට එකතු වෙච්ච අලුත් වචන අලුත් ගීත නාට්‍ය මේ සියල්ල වල වැටීමක් තියෙනවා. ඒකට හේතු සාධක ගොඩක් තියෙනවා. හැබැයි මේ කාලේ ඉවරයි අලුත් යුගයක් මතුවලා තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල නැගිටින්න පටන් අරන් තියෙනවා. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල විශ්වවිද්‍යාල උඩට එන්න පටන් අරගෙන තියෙනවා. අපේ ආචාර්ය මහාචාර්යවරු පහුගිය කාලේ පයින් ඇවිදිනකොට අපි පඩි ගෙවුවේ නැතත් ඊට ටික කාලයකට පස්සේ අපි ඒ අයට හොඳටම සැලකුවා. ඒ සඳහා ජනාධිපතිතුමා බොහොම මේ පරිත්‍යාගශීලී ලෙස ඉදිරිපත් වුණා. ඒ නිසා අපට මේ ආචාර්යවරු උඩට ගෙනියන්න ඕන, මහාචාර්යවරු උඩට ගෙනියන්න ඕන. ඒ අතරම මේ දරුවන් ඉතිහාසයේ ඉහළටම ගෙනියන්න අපට අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා නැවතත් මම මේ මහා කාර්යවේට කර දුන්න සුනිල් ආරිත්‍රයන් ඇතුළු අර මම කිව්ව සියලුම විද්වතුන්ට මේ ගෞරවේ හා මේ මහා පුණ්‍ය කර්මයේ පුණ්‍යානුමෝදනාව කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.පී. දිසානායක මැතිඳුනි, ඔබතුමන්ගේ ප්‍රකාශය මම මේ උළෙලේ ස්තුති කතාවල සඳහන්වනවා. ඒ නිසා ඒ ස්තුතියට FM දෙරණ නාලිකාවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෞරවයට ලක්වන අතර දැන් අප මේ කුළු ගැන්වීමටයි සූදානම් වන්නේ. මෙතන සිට වසරේ නිර්මාණශීලී නර්තන ශිල්පිනිය, වසරේ නිර්මාණශීලී නර්තන ශිල්පියා, වසරේ නිර්මාණශීලී ගායිකාව සහ වසරේ නිර්මාණශීලී ගායකයා ඔබට හඳුන්වා දෙන්නටයි යන්නේ. මම ආරාධනා කරනවා මේ නිර්දේශිතයන්ට ඉදිරියට එන්නටයි කියලා. ඒ පැත්තෙන් 6 දෙනයි, මේ පැත්තෙන් 6 දෙනයි. දැන් මේ ගෞරවනීය සභාව මේ විනිශ්චය කාටදයි බොහොම කුතුහලයෙන් යුක්ව බලා සිටින අවස්ථාවක්. මගේ අතේ විනිශ්චය පත්‍රය තිබෙනවා. අපි බලමු කවුරුන්ද වසරේ නිර්මාණ ශිල්පී ගායක ගායිකාවන් නර්තන ශිල්ප ශිල්පිනීන් බවට පත් වෙන්නේ කියා. කුතුහලය දිනු වෙනවා, තප්පරගත වෙනවා, හද ගැස්ම වැඩි වෙනවා. නමුත් ඉතා ඉක්මනින් ප්‍රතිඵල දැන ගැනීම ඌමනාව ඒ සියල්ලන්ට වඩා ඉහළින් වර්ධනය වෙනවා. මම මුලින්ම මේ නිර්දේශිත 12 දෙනා අතරින් ගරු අමාත්‍යතුමනි ඔබතුමන්ගේ සුරු දෑතින් මෙහි තුන්වන ස්ථානය සඳහා සම්මාන හිමි කරගන්න විද්‍යාර්ථීන් කැඳවන්නට කැමැති. මුලින්ම තුන්වන ස්ථානය වසරේ නිර්මාණශීලී නර්තන ශිල්පිනිය. වසරේ නිර්මාණශීලී නර්තන ශිල්පිනිය ලෙස තුන්වන ස්ථානය දිනාගන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සුමුදු ධර්මවර්ධන. සුමුදු ධර්මවර්ධන ගරු අමාත්‍යතුමන් බලාපොරොත්තු වෙන දැන් වසරේ නිර්මාණ ශිල්පී නර්තන ශිල්පියා තුන්වන ස්ථානයේ. වසරේ නිර්මාණ ශිල්පී නිර්මාණශීලී නර්තන ශිල්පියා තෙවන ස්ථානයේ දිනාගන්නේ කවුරුන්ද? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නීල් සේනානායක තුන්වන ස්ථානයේ. ඊළඟට වසරේ
ශීලී ගායන ශිල්පිනිය තුන්වන ස්ථානයේ කරුතර විනිශ්චය මණ්ඩල දෙකම සැදී පැහැදී බලා සිටින මේ මොහොතේ ඔවුන් ලියා දුන් ඔවුන් අත්සන් කරන ලද පත්‍රිකාව මාතේ තිබෙන්නේ හොඳින් විමසිලිමත් වෙන්නට ඕන වරදින්නට බෑ වසරේ නිර්මාණශීලී ගායන ශිල්පිනිය තුන්වන ස්ථානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ තිලිනි විජේරත්න වසරේ නිර්මාණශීලී ගායකයා තෙවන ස්ථානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉසුරු දිල්ෂාන් මේ ප්‍රතිඵලය තවත් මඳක් කුතුහලයේ රඳවා ගන්නට පමා කරන්නේයි මගේ කුතුහල සිත ඉල්ලා සිටිනවා නමුත් එය වහා වහා ඉක්මන් කරන්නේයි සමස්ත ප්‍රේක්ෂාගාරයේම ඉල්ලා සිටිනවා ඒ හේතුවෙන් මම ගරු අමාත්‍යතුමන් අතින් හිමිවන දෙවන ස්ථාන ප්‍රකාශයට පත් කරනවා මා දෙවන ස්ථානය ප්‍රකාශයට පත් කළ සැනින් ප්‍රථම ස්ථානය කවුරුන්දයි ඔබ හඳුනා ගන්නවා මම මුලින්ම ඉදිරියට කැඳවනවා දෙවන සහ ප්‍රථම ස්ථාන निर्देशित ऊ शिल्प शिल्पिनी अडिया इदिरियते मे सिटिन्ने देदहस दोलहा वसरे कविता फलमु प्रसंगे प्रथम सह देवन स्थान हिमिकरगान नट वासनाव लद विद्यार्थीन गर्वमतितुमा मुलिन्म देवन स्थाने प्रकाशित पात करन्नत फलमु स्थाने प्रकाशित पात करन्नत प्रेक्षक ओब मुलिन्म देवन स्थाने प्रकाशित पत् करन्नद प्रथम स्थाने प्रकाशित पत् करन्नद मे विद्यार्थीन दन्नवा देखमेकाई एक प्रतिपालयक प्रकाशित पत् वेन गमन क्षणिकव ईलंग प्रतिपालयक प्रकाशित पत् वेनवा नमुत मम सतुटुई कुतूहले तव टिकक कंदवा गन्न मोकद मे प्रतिपालय असीन दकिन तुरु මටත් තිබුණ විශාල කුතුහලයක් මමත් හරි කැමතියි කවුද ප්‍රථම ස්ථානයේ කවුද දෙවන ස්ථානයේ දිනාගන්න කියා මමත් ඔබ වගේම මේ උළෙල පුරා ඔවුන්ගේ නිර්මාණයන් රසවින්දා මම හිතනවා මම දෙවන ස්ථානයේ ප්‍රකාශිත පත් කළොත් හොඳයි කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබේ අත්පොලසන දෙවන ස්ථානයේ සඳහා පවතිවි කියා දෙවන ස්ථානය සුවිශේෂ ස්ථානයක් ඒ නිසා වසරේ නිර්මාණශීලී නර්තන ශිල්පිනිය වසරේ නිර්මාණශීලී නර්තන ශිල්පිනිය පෙරහඬට වඩා හද ගැස්ම මත ඇහෙනවා ඒ හද ගැස්මට නර්තන රචනාවක් වුන් රචනා කරાવી මේ උළලෙන් පසු කවිතා 2012 पसरे निर्माणशीली नर्तन शिल्पिनिय देवनस्थाने सौंदर्य विश्वविद्यालय अरोशिनी कृष्णी පැතුම් මැද්දේ කවිතා 2012 නර්තන නිර්මාණශීලී චීලි ප්‍රථම ස්ථානයේ දිනාගත් කැලණිය විශ්වවිද්‍යාලයේ දිල්කුෂි විජේරත්න දැන් ගරු සම්මාන දිනාගනි निर्माणशीली नर्तन शिल्पिया
වසරේ නිර්මාණශීලී නර්තන ශිල්පියා දෙවන ස්ථානය සහ ප්‍රථම ස්ථානය දෙවන තෙවන දෙවන පළවන ස්ථාන දෙකම මගේ දෙපස සිටින බව මා දැනගත්තාට දකුණු පසද වම් පසද ප්‍රථමයා දෙවනයා සිටින්නේ කියා ඔවුන් දන්නෙත් නැහැ ඔබ දන්නෙත් නැහැ මා ප්‍රකාශයට පත් කරන්නම් වසරේ නිර්මාණශීලී නර්තන ශිල්පියා දෙවන ස්ථානය මේ විශ්වවිද්‍යාල දෙකක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කොයි පැත්තේද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය මේ විද්‍යාර්ථීන් දෙපළගෙන් දෙවන ස්ථානය දිනා ගන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ලහිරු රෝෂණ නිර්මාණශීලී නර්තන ශිල්පියා මණි අක්කිත නාරජුන් ඔබ ඉදිරියේ මවාපෑ කැලණිය විශ්වවිද්‍යාලයේ අකිල පලිපාන නිර්මාණශීලී ගායන ශිල්පිනිය වසරේ නිර්මාණශීලී ගායන ශිල්පිනිය අප දැන් ඉදිරිපත් කරන්නට යන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ තෙවන ස්ථානයේ දිනාගත්ත ගායන ශිල්පිනියන් දෙදෙනා අතරින් ප්‍රථම සහ දෙවන ස්ථාන දැන් මා දෙපසින් කැලණිය විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය उसस ताक्षण विद्यालय प्रथम स्थाने सह देवन स्थाने सौंदर्य विश्वविद्यालय सह उसस ताक्षण आयतन विश्वविद्यालय मेद्यातरीम देवन स्थाने मामुलीन प्रकाश पत्करनम वसरे निर्माणशीली गायन शिल्पिनिय देवन स्थाने किये वेन्ने ने वसर निर्माणशीली गायन शिल्पिनी देवन स्थान सौंदर्य कला विश्वविद्यालय सुमित्रा कल्याणी सुमित्रा कल्याणी त्याग मुदल सहसाधिक पात्र मिन्न कविता ददहस्तुलह वसरे निर्माणशीली गायन शिल्पिनी ඌව තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ කුමුදිකා ගයන්ති वसरे निर्माणशीली गायक मा देपास सिटीनवा पलमुवेन्ना सह देवेन्ना देदनाम सौंदर्य कला विश्वविद्यालय सह श्रीजादरपुर विश्वविद्यालय अनागत दोस्तर महत्तेक सह अनागत वृत्तीय गायके मैं देदनागे अनागत इरनी मिसंदी हमाराई मैं देदनाम सूरइन दक्षइन
किया अप सम तीरने कोट हमाराई गरुतर विनिश्च मंडले ओम सिउम दशम अनुदशम मगिन मैन किरा प्रकाश पत कोट तिबेनवा फलमु वेन्ना सह देवेन्ना ए अनुव वसरे निर्माणशीली गायकया देवन स्थाने वसरे निर्माणशीली गायकया देवन स्थाने मा देवन स्थाने वडा पावरन्ना यान अब व्यवहारिक विद्यार्थिया मेको हुंद व्यवहारिक अवस्थावा वसरे निर्माणशीली गायकया देवन स्थाने मट टिकक लांग वेला मगे माइक्रोफोनेन ओबट पुलुवन अंड हरिन्न महानिन होंदट गया दक्वन्न वसरे निर्माणशीली गायकया देवन स्थाने रंदुल कालदेरा श्री जादवपुर विश्वविद्यालय रंदुल कालदेरा निर्माणशीली गायक प्रथम स्थान श्री जादवपुर विश्वविद्यालय सौंदर्य कला विश्वविद्यालय असंख्य लीलाराची अध्यक्ष मंडले निमेवुम करुवम सकस कोट तिबेनवा මේ ජයග්‍රහණය මේ ජයග්‍රහණයේ සන්තෝෂය වර්තමානයේ හමාර නොකොට අනාගතය කරාගෙන යන්නට ඕනේ. ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමන් බලාපොරොත්තු වෙනවා කවිතා 2013 මීට වඩා උත්කර්ෂවත් සාර්ථක සියලුම විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් සම්මාදම් වූ අති ගෞරවනීය ජාතික උළලක් බවට පත් කරන්නට. ඒ නිසා මම උළල ආරම්භයේදීම මා ප්‍රකාශ කළ ලංකාවේ අලුතෙන්ම ආරම්භ වූ විද්‍යාර්ථී ප්‍රවණතාව මේ ලාංකීය සංස්කෘතිය හරහා ගමන් කරාවා 2012 කවිතා සිට 3012 කවිතා දක්වා ආවඩා ආයුබෝ වේවා කියා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාව අවසන් කරන්නට මත්තෙන් මේ විද්‍යාර්ථීන් සීලුම දෙනා ඒක රාශී වී අපි ආරාධනා කරනවා විනිශ්චය මණ්ඩලයට අපි ආරාධනා කරනවා නියෝජ්‍ය අමාත්‍යතුමාට අපි ආරාධනා කරනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයරත්න නවරත්නයන්ට මේ සියලුම දෙනා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ කවිතා සංකල්පයේ නිර්මාතෘ සමස්ත ජාතික අධ්‍යක්ෂ සියලුම දෙනාට මගේ අතේ නාම ලේඛනයක් නැහැ මේකට සම්මාදන් වූ සියලුම දෙනාට රෝහණ වීරසිංහ ආචාර්ය තුමන්ට විනිශ්චය මණ්ඩලයේ සියලුම සමාජිකයින්ට व्यापृति अध्यक्ष वरुण मे गुण गरुक सभावटम आराधना करना मे वेदिकावट व्यापृति अध्यक्ष रत्नायक मेथिनुन बुद्धदास गलापत्ति मेथिनुन मेन्न अवसान अपसीलम दिनायक दुई मे गायनावेन मे प्रसंगे अवसान करम कविता 2012 अति सार्थक हुआ सेम कविता 2013 सिट सियलुम उत्सवयन ඉහිලින් සාර්ථක වේවා මේ සම්මාදම් වූ සියලුම දෙනාට ආවඩා ආයුබෝ වේවා මේ
අවසන් සංවාහන තරගය